හතවෙනි ගාන බලන්න. ඒකෙදී කියනවා ABCD ඍජුකෝණ ආශ්‍රයක් කියලා. එතකොට BD විකර්ණය මත AHC යැදි ලම්බවල අඩි පිළිවෙලින් x හා y වේ. ඍජුකෝණ ආශ්‍රයක් හින්දා ඔයාට තේරුම් ගන්න ඕනේ මේ A සම්මුඛ පාද යුගල් සමානයි කියලා. හරි? ඒ වගේම මෙතන ඉන්න එක්කෙනත් මෙයාට සමානයි. එතකොට ඒක තමයි ඔයාගේ දත්තය. ඉස්සලාම එකලම් කියනවා AXD ත්‍රිකෝණය මෙයාට අංග සමයි කියලා පෙන්වන්න. අපි AXD මාක් කරගමු. AXD කියන්නේ මෙන්න මෙතන ඉන්න එකනවා. පේනවනේ? මේක AXD. පස්සේ අනිත් එකේනවා BYC. එතන මේ ත්‍රිකෝණය. මේක බැලුවා මට තේරෙනවා අර ත්‍රිකෝණයක මේ කියන්නේ ඍජුකෝණාශ්‍රය පාවිච්චි කරන හින්දා වට මෙන්න මේ පාදවල තියෙන සම්බන්ධතාවය ගන්න පුළුවන්. එතනම අපි පටන් ගමු. AXD ත්‍රිකෝණය හා BYC. එතකොට AD පාදය සමානයි BCට. ඒක වාගේ දත්තයක්. ඍජුකෝණාශ්‍රයක් ඉන්න. මේ වගේම ඔයාට පුළුවන් කවුද? ඔයාට පුළුවන් මෙන්න මේ කෝණ දෙක අංශක 90ක් කියලා ගන්න. මෙතන ඉන්න එකන අංශක 90යි ඒත් එක්ක මෙතන ඉන්න එකන අංශක 90යි. AXD සමානයි BYCට සමානයි අංශක 90. ඒකත් දත්තය. ඒගාවට අපි පොඩි වැඩ කෑල්ලක් දානවා. මොකද ඔයාලට පේනවා මෙතන පොදු පාදයක් තියෙන පොදු කෑල්ලක් තියෙන දෙන්නටම අයිති. XY කියලා. මෙතන මම පොඩ්ඩක් මේක වෙනම හදලා පෙන්නන්න. XD කියන රේඛාව ගත්තොත් හරි? XD කියන රේඛාව හැදිලා තියෙන්නේ XY ධන YD වලින්. ඒක පැහැදිලිනේ. ඒත් එක්කම BY කියන රේඛාව හැදලා තියෙන්නේ ඒක හැදලා තියෙන්නේත් XY උයි මෙතන ඉන්න BX එකතු වෙලා. අතර මේ මම හිතන්නේ මෙන්න මේක අපිට දැන් ඕන වෙයි කියලා වෙන වෙලාවකට තමයි ඕන වෙන්නේ. මම අර කර්ණපා කියන කීප ගණන් අමතක කරන්න සමා වෙන්න අංශක 90 කියලා පිළිගන්න ඕනේ නැහැ. ඒ කෝණ දෙක සමානයි කියලා ගන්න. ඍජුකෝණාශ්‍රයක තව ලක්ෂණයක් තියෙනවා දන්නවා මෙතන සම්මුඛ පාද යුගල් සමාන්තරයි කියලා. හරි? එතකොට මේක සමාන්තරින්ද ඔයාලට කියන්න පුළුවන් නේද? මෙතන තියෙන කෝණයයි මෙතන තියෙන කෝණයයි සමානයි කියලා. මම මේක පාඩ කරලා පෙන්නන්න. එතරවා කිය මොකද මේක ඒකාන්තර කෝණ යුගලයක් හින්දා. එතකොට මට කියන්න පුළුවන් ADX කෝණය සමානයි එහා පැත්තේ ඉන්න YBCට. හේතුව මේ සමාන්තර රේඛා දෙකක් අතර තියෙන ඒකාන්තර කෝණ යුගලයක් නිසා. එතරවට මේ කෝණය සහ මේ පාදය දෙපැත්තෙම සමානයි. එතකොට මේක වෙන්නේ කෝකෝපා අවස්ථාවේ. කෝකෝපා අවස්ථාවේදී මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා ඔයාලට කියන්න පුළුවන්. දැන් මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම හින්දා ඔයාලට ඊගාව ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් දෙවෙනි එකට. මේක හින්දා ඔයාලට කියන්න පුළුවන් AX පාදය සමානයි CY'ට. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග නිසා. ඊට මම මෙතන දානවා. ඊගාවට ඔයාලට පෙන්වන්න තියෙන්නේ BX සමානයි DY කියලා. අන්න ඒකට මම අර කලින් කරපු වැරද්ද ඔයාලට ඕන වෙනවා. මෙන්න මෙතන තියෙන දෙන්නව නැවත වතාවක් ගන්න. BX සමානයි BX සමානයි DY කියලා පෙන්වන්න ඕනේ. දැන් අපි අර කලින් එකේදී අංග සම කියලා පෙන්නපු ඉඳ ඔයාලට කියන්න පුළුවන් XD සමානයි කියන්නේ මෙතන තියෙන XD පාදය සමානයි පල්ලෙහා ඉන්න BY'ට. මොකද ඒකත් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග හින්දා. එම නිසා XD සමානයි BY කියලා සම්බන්ධතාවය ගොඩනගා ගත්තා. එතකොට කියන්න පුළුවන් XY ධන YD සමානයි XY ධන BX කියලා.
මේකම මම දෙපැත්තේ සමානයි කියලා ලියනවා. මොකද xd සමානයි by නිසා. එතකොට පේනවා xy දෙපැත්තටම පොදුයි. මේක කැපුවොත් දෙපැත්තෙම අවසානයේදී ඔයාලා ඉතුරු වෙන්නේ yd සමානයි bx කියලා. එතකොට මේකත් හරි. ඊට පස්සේ මම අපි මෙතනත් එක mark කරගමු. මම මේ ඉරි කෑලි හතරක් පාවිච්චි කරන්න ඕනේ. මොකද හැමතැනම පාවිච්චි කරලා තියෙන හින්දා. ඒක අපි ඔප්පු කරලා පෙන්නවා. එතකොට කියනවා YDC ත්‍රිකෝණයේ අංග සමයි XBA කියලා පෙන්වන්නලු. අපි වෙන පාඩකට යන්. YDC ත්‍රිකෝණය හා XBA කියන ත්‍රිකෝණ ටික ගමු. එතකොට අපි ලේසින් පාද ටික සමානයි කියලා පටන් ගන්න පුළුවන්. මෙතනින් අපි DC සමානයි AB කියලා ගමු. ඒක දත්තය. මොකද ත්‍රිකෝණාශ්‍රයක් හින්දා. එතකොට අපි මෙතන CY සමානයි එහා පැත්තේ ඉන්න AX-ට ඒක අපි සාධනය කරලා පෙන්නුවා. ඒකත් දාන්න. එතකොට අපි මෙතනදී ගත්තා DY සමානයි කාටද BX-ට ඒකත් අපි සාධනය කරලා පෙන්නුවා. එම නිසා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි පාපාපා අවස්ථාවේදී. මම මේ කෝණයට අගයක් දෙන්නම්. ඒක මේ කෝණය ඇත්තට අංශක 60ක කෝණයක් හදනවනේ සමපාද ත්‍රිකෝණය. මේ ඔක්කොම අංශක 60යි. ඒත් එක්ක මෙතන හැදෙනවා අංශක 90ක කෝණයක්. මොකද සමචතුරස්‍රයක් හින්දා. රයිට්? එතරම් මට කියන්න පුළුවන් නේද? මෙතන ඇතුළේ තියෙන කෝණේ අගය වෙන්න ඕනේ අංශක 30ක් කියලා. එතකොට මෙතනටත් ඒ අංශක 30 එනවා. අපි ඒතර එක ගානේ ලියන්න ඕනේ. හොඳයි. අපි ඒක පටන් ගමු. අපි මුලින්ම කියමු XAB සමපාද නිසා මට කියන්න පුළුවන් ඒකේ කෝණ තුන අංශක 60ක් කියලා. හරි? ඒක එකක්. එතන මට කියන්න පුළුවන් XAB සමානයි අංශක 60කට ඒ වගේම එහා පැත්තේ ඉන්න XBA සමානයි අංශක 60කට ඒ වගේම ABCD සමචතුරස්‍රයක් නිසා ඔයාලට කියන්න පුළුවන් DAB සමානයි ABC සමානයි අංශක 90. මේ නිසා වට කියන්න පුළුවන් DAX කියන්නේ අංශක 90 ඍණ 60 සමානයි අංශක 30යි. ඒත් එකම මේ විදියටම අපිට කියන්න පුළුවන් XBC සමානයි මේකම දාලා අංශක 30යි. අපි එනම් නැවත වතාවක් යන් උඩහා ගන්නට මෙතන AXD වල අපිට කියන්න පුළුවන් DAX කෝණය සමානයි එහා පැත්තේ ඉන්න XBC-ට. ඒක එකක්. ඒක අපි සාධනය කරලා පෙන්නුවා කියලා අපි කියමු. ඒත් එක්කම අපි දන්නවා AD පාදය සමානයි එහා පැත්තේ ඉන්න BC පාදයට. ඒක දත්තයක් හැටියට ගමු. අවසානයේදී අපිට ගන්න පුළුවන් AX පාදය සමානයි BX-ට. ඒකත් දත්තයක්. මේ හේතු මත අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා පාකෝපා අවස්ථාවේදී. අංග සම වුණ නිසා වට කියන්න පුළුවන් මෙන්න මේ පාද දෙක සමානයි කියලා. DX සමානයි XC-ට. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග නිසා. එතකොට මේ DXC ත්‍රිකෝණයේ මේ පාද දෙක සමාන හින්දා අපිට කියන්න පුළුවන් DXC කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක් කියලා. එතකොට දෙවෙනි එකත් හරි.
නම්වෙනි ගානේදී අපි දල රූප සටහනක් අඳින්න ඕනේ ගාන කරද්දී. ඉතින් අඩිරුවලක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මේ ABCD සමචතුරස්‍රයේ BC හා DC පාද මත සමචතුරස්‍රයේ පිටතින් BCF හා DCE කියලා සමපාද ත්‍රිකෝණ ඇඳලා තියෙනවලු. එතන මම ඉස්සෙල්ලා මේ සමචතුරස්‍රය අඳින්නම්. මේ සමචතුරස්‍රයේ නම වෙන්නේ ABCD. A B C D. ඉතින් එතකොට BC හා DC පාද මත සමචතුරස්‍රයේ පිටතින් BCF කියලා තියෙනවලු. BCF කියලා තියෙනවා DCE කියලා එකක් තියෙනවා. ඒක මම වෙනම වෙන පාටකින් පෙන්නන්නම්. BCF කියලා එකක් අනිත් එක DCE කියලා එකක්. D හරි සමපාද ත්‍රිකෝණයක් සමචතුරස්‍රයක් කිව්වම මතක තියාගන්න මේ පාදයි සමානයි ඒත් එක්කම ඔව මෙතන සමපාද ත්‍රිකෝණයක් ඇන්දින්ද ඔබට කියන්න පුළුවන් මෙන්න මේ පාදය මේකත් සමානයි මේකයි මේකත් සමානයි කියලා ඊට පස්සේ කියනවා EDA ත්‍රිකෝණය FBAට අංග සමයි කියලා පෙන්වන්නලු EDA ත්‍රිකෝණය තියෙන්නේ මෙතන ඉඳන් මෙන්න මේ ත්‍රිකෝණය මෙතනට යා කරන්න ඒත් එක්කම අනිත් එක FBA FBA එතන මේ ත්‍රිකෝණ දෙක තියා කරා. පේනවනේ ත්‍රිකෝණ දෙක නියමයි. මම මෙතනින් ලාවට දාන්නම්. මේක එක ත්‍රිකෝණයක් අනිත් එක මේ ත්‍රිකෝණය. එතන කොහෙන්ද අපි පටන් ගන්නෙ? මේක පටන් ගන්න කලින් අපිට මේ කෝණවල අගයන් ටික හොයන්න පුළුවන්. ඉස්ලාමයේ දන්නවා මෙතන සමචතුරස්‍රයක් ඉඳලා මෙතන අංශක 90ක් හැදෙනවා කියලා. ඒත් එක්කම මෙතනත් අංශක 90ක් හැදෙනවා. ABC සමානයි ADC සමානයි අංශක 90 හේතුව සමචතුරස්‍රයක් නිසා. ඒ වගේම අපිට කියන්න පුළුවන් මම ඒක වෙන පාටකින් දාන්න. මෙතන කෝණය අංශක 60ක් වෙනවා. මොකද සම BCF සමපාද ත්‍රිකෝණයක් ඉඳලා. එතකොට කියන්න පුළුවන් CBF කෝණය සමානයි අංශක 60කට හේතුව CBF කියන ත්‍රිකෝණය සමපාද නිසා මේ විදිහටම අපිට අනිත් සමපාද ත්‍රිකෝණ ගැනත් කියන්න පුළුවන් මෙතන හැදෙන EDC උත් සමානයි අංශක 60කට ඒකටත් අර හේතුවම තමයි සමපාද ත්‍රිකෝණයක් නිසා මේ කෝණ ටික සමානයි හරි ඕකේ එතකොට ඔයාලට කියන්න පුළුවන් අංශක 90 ධන 60 ADE කියන්නේ ADE කියන්නේ අංශක 90 ධන 60 සමානයි අංශක 150. මේ විදිහටම අපිට කියන්න පුළුවන් ABF කියන කෝණය අගය වෙන්නේ අංශක 90 ධන 60 සමානයි අංශක 150 කියලා. මේ නිසාම ඔයාලට කියන්න පුළුවන් ABF සමානයි ADEට. හරි? එතකොට අපි දැන් අංග සමකරන කොටස පටන් ගමු. මෙතන EDA ත්‍රිකෝණය දාන්නම්. එතන මේ හා පැත්තේ FBA කියන ත්‍රිකෝණය දාන්නම්. එතකොට මම මෙතනින් හොයාගත්තා ABF සමානයි ADEට හේතුව ඒක අපි සාධනය කරලා පෙන්නපු හින්දා. ඒ වගේම ඔයාලට කියන්න පුළුවන් මෙතන තියෙන AB නැත්නම් මෙතන තියෙන AD සමානයි එහා පැත්තේ ඉන්න AB ට. ඒක දත්තය. ඒ විදිහට අපිට කියන්න පුළුවන් DE සමානයි එහා පැත්තේ ඉන්න BF ට. ඒකත් දත්තය. මේ හේතුවෙන්ද අපිට කියන්න පුළුවන් ත්‍රිකෝණ දෙක අංග සමයි මේ දෙන්න මොන අවස්ථාවේද පා කෝ පා අවස්ථාවේ ඊට පස්සේ තුන්වෙනි ගානේදී අහනවා EF ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්නලු EF කියන්නේ මෙතන ඉඳන් මෙතන ජොයින් කරාම තියෙන එක හරි එතකොට මේ මුළු එකම සමපාද ත්‍රිකෝණයක් කියලා පෙන්වන්නලු එතකොට අපිට මෙතන හැදෙනව නේද ත්‍රිකෝණයක් ECF කියන ත්‍රිකෝණය තියෙන්නේ
අන්න ඒ ත්‍රිකෝණෙත් අර විදිහටම අංග සම කියලා පෙන්නමු. කාටද මෙතන ඉන්න AD ට. ඉතින් වෙන පාටකින් ලියමු ECF ත්‍රිකෝණය සහ AD. අර විදිහට මට කියන්න පුළුවන් හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ECF කියන කෝණය අගේ දන්නේ නැහැ. ඒක හොයන්න අපිට මෙන්න මෙතන කෝණ කීපයක අගයන් ඕන වෙනවා. මෙතන අංශක 90ක් හැදෙනවා. මෙතන අංශක 60ක්, මෙතනත් අංශක 60ක්. ඒතර මේ කෑල්ල වෙන්නේ මේ මුළු එක ගාන 360න් අඩු කරාමනේ. ඒතර අපිට කියන්න පුළුවන් ECF මාර්ග වෙන තැනක හදන්නම්, මොකද පැටලෙන හින්දා. ECF කියන කෝණය ධන එහා පැත්තේ ඉන්න 60, මෙතන 60ක් හැදෙනවා, මෙතන 90ක් තියෙනවා, මෙතනත් 60ක් තියෙනවා. ඒතර ඒක අංශක 60, ධන 60, ධන 90 හදන්න ඕනේ 360ක්. හරි. එතකොට මේක සුළු කරාම වට එනවා 60යි 60යි 120යි 120යි 190යි 210ක් නේ. එතකොට ECF වල අගෙන්න ඕනේ 360න් 210ක් ගියාම එතකොට වට එනවා අංශක 150ක්. ඒතර මෙහෙම තමයි ඔය එක පෙන්වන්නේ, ඒක අංශක 150ක් කියලා. හරි. මේ මුළු වට ප්‍රමාණයම තියෙන බද්ධ කෝණ ටික එකතු කරගෙන යන්න. එතකොට ECF 150 කියලා දන්නවා. එතකොට අනිත් අපිට කියන්න පුළුවන් ECF සමානයි ADE ට. මොකද ඒක අපි පෙන්නවා ADE 150ක් හින්දා. එතකොට ECF කෝණය සමානයි ADE ට, සමානයි අංශක 150. හේතුව දාන සාධනය කරලා පෙන්වපු හින්දා. එතකොට EC පාදය සමානයි එහා පැත්තේ ඉන්න DE පාදයට. ඒක දත්තයක්. එතකොට CF කියන පාදය සමානයි එහා පැත්තේ ඉන්න පාදද AD ට. ඒකත් දත්තයක් කියලා වරහන් ඇතුලේ දාන්න. එතකොට අවසානයේදී ඔයාලට මේක පාකෝපා අවස්ථාවේදී අංග සමයි කියලා කියන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණ දෙක මතක තියාගන්න ළමයි. ඔව, මේක අංග සම කියලා පෙන්නපු හින්දා ඔයාලට කියන්න පුළුවන් මෙතන තියෙන EF පාදය සමානයි එහා පැත්තේ ඉන්න AE පාදයට. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග හින්දා. ඒ වගේම මෙතන අපි අංග සම කරලා පෙන්නපු ත්‍රිකෝණේ අපිට කියන්න පුළුවන් කවුද AE පාදය සමානයි එහා පැත්තේ ඉන්න AF පාදයට. ඒකත් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග හින්දා. එතකොට ඔයාලට AE පාදය සමානයි AF, EF පාදය සමානයි AE. මෙතන AE දෙන්නගෙම පොදු හින්දා ඔයාලට කියන්න පුළුවන් EF සමානයි AE සමානයි AF ට. පාද තුනම සමාන හින්දා ඔයාලට කියන්න පුළුවන් මෙතන හැදෙන EAF කියන ත්‍රිකෝණය මේ මුළු කෑල්ලම සමපාද ත්‍රිකෝණයක් කියලා. දහවෙනි ගානේදී ABC ත්‍රිකෝණයේ BC පාදයේ ලම්බ සමච්ඡේදකයේ AEලු. දළ රූපයක් මං අඳින්නේ. ඔන්න ABE කියලා ත්‍රිකෝණයක් මම ඇඳා. A B සහ C. ඒතර BC පාදයේ ලම්බ සමච්ඡේදකය AE වෙනවලු. ඒතර මෙතන ලම්බ සමච්ඡේදයක් දාන්න. ඒතර මේක ලම්බයි, ඒත් එක්ක මේක සමානව කැපෙනවා. මේකේ නම වෙන්නේ E. ඒත් එක්කම තව එකක් කියනවා D anu AE මත පිහිටි ලක්ෂය කියලා. ඒතර AE මත D කියලා ලක්ෂයක් පිහිටනවලු. මම මේකට D කියලා නම දාන්න. මේක මෙහෙමලු. එතකොට කියනවා ABE ත්‍රිකෝණය අංග සම කරන්නලු ACE ට. හරි, අපි පටන් ගමු. එතකොට AB ත්‍රිකෝණය වල පේනවා මෙතන ඉන්න එක්කෙනා. මෙතන ලාවට පාට ගන්න. එහා පැත්තේ ඉන්න එක්කෙනා මෙතන ඉන්න එක්කෙනා ACE. අපි අපේ ත්‍රිකෝණ දෙකේ නම් කරමු. මේ ABE ත්‍රිකෝණය හා එහා පැත්තේ ඉන්න ACE.
ඕකේ පටන් ගමු. මෙතන අපිට පේනවා BE පාදය කොහොමත් සමානයි. එහා පැත්තේ ඉන්න EC ට. එතකොට ඒක දත්තයක්. මේ දෙන්න සමානයි. ඒ වගේම අපිට පේනවා මෙතන AE කියන පාදය දෙපැත්තටම පොදුයි. හරි. එතකොට ඒක පොදු පාදය. මේක දත්තය. අන්තිමේදී AEB සමානයි AEC ට මොකද දෙන්නගේම අගය අංශක 90ක් හින්දා සමානයි AEC ට. එතකොට ඒකත් දත්ත. මේ හේතු හින්දා අපිට කියන්න පුළුවන් පාකෝපා අවස්ථාවේදී මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. හරි විදිහට ලියන්න මතක ඇතුව. ඊගාවට ඒගොල්ලන් අහන්නේ BDE ත්‍රිකෝණය CDE ට සමාන කරන්නලු. අපි ඒක අඳිමු. BDE මෙතන CDE. මෙතන ඉන්න ත්‍රිකෝණ දෙක මෙතනින් පාට කරොත් කොහොමද අපි කරන්නේ? අපි අර කලින් ත්‍රිකෝණයම පාවිච්චි කරනවද නැත්නම් අපිට පාකෝපා අවස්ථාවෙම ගන්න පුළුවන්ද? මම හිතන්නේ පාකෝපා වලින්ම ගන්න පුළුවන්. එහෙනම් අපි ලියමු BDE සමාන එක වඩා මේ BDE ත්‍රිකෝණය හා අනිත් පැත්තේ ඉන්නේ කවුද? CDE. ත්‍රිකේත් පොදු පාදේ පේනවා DE සමානයි DE ට. ඊට පස්සේ BE සමානයි EC ට. ඒක දත්තය. එතකොට අර වගේම DEB කියන කෝණය මෙතන ඉන්න කෝණය සමානයි මෙතන ඉන්න එක්කෙනාට DEC ට. ඒකත් දත්තය. එතකොට අවසානයේදී පා අවස්ථාවේදී ත්‍රිකෝණ දෙක අංග සමයි. මෙන්න මේ දෙන්න. ඊගාවට ABD ත්‍රිකෝණය සමාන අංග සම කරන්නලු ACD ට. ඉතල මම අඳින්න ABD කියන්නේ මෙතන පාට ගන්න පාට අරන් තියෙන එක. පස්සේ අනිත් පැත්තේ ඉන්නේ මෙතන ඉන්න එකේනා ACD. ඕකේ පටන් ගමු. ABD ත්‍රිකෝණය සහ ACD ත්‍රිකෝණය. එතකොට ඔගොල්ලෝ පේනවා ඇති මේ අපිට කලින් ඒවා අංග සම කරපු හින්දා අපිට මේවා හදාගෙන යන්න ලේසි. උදාහරණයකට ගත්තොත් අපිට මෙන්න මේ පාදය මෙයාට සමානයි කියලා ගන්න පුළුවන්. මොකද අපි මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්නපු හින්දා. ඒතර මම මෙතන ලියන්නම් DB සමානයි DC ට. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග හින්දා. එතකොට තව එකක් ගන්න පුළුවන් මෙතන AB සමානයි මෙතන AC ට. ඒකත් අර හේතුවම තමයි. මොකද අපි මෙතන ත්‍රිකෝණ දෙක අංග සමා කියලා පෙන්නපු හින්දා. ඒතර මේකත් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඒ වගේම අපට පේනවා මෙතන පොදු පාදයක් තියෙනවා AD. ඒක එහෙම දාන්න. පොදු පාදේ හින්දා. මේ හේතු මත පා අවස්ථාවේදී ABD හා ACD අංග සමයි කියලා අපි ඔප්පු කරා. ඔන්න අපි අන්තිම ගානට ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලන් කියනවා ABCD කියන්නේ සවිධි පංචාස්රයක් කියලා. සවිධි කියන්නේ හැම දා කියන්නේ හැම පැත්තක්ම සමානයි. මෙතන අඳින්න පංචාස්රයක්. මම මේකට නම් කරනවා ABCD කියලා. ඊට පස්සේ කියනවා ABC ත්‍රිකෝණය AED ත්‍රිකෝණයට අංග සමයි කියලා පෙන්වන්නලු. මම ABC ත්‍රිකෝණය මෙතන ලකුණු කරන්නම්. ඒත් එක්කම AED කියන ත්‍රිකෝණෙත් ලකුණු කරන්නම්. හරි. මතක තියාගන්න සවිධි පංචාස්රයක් කියන්නේ ඒකේ පාද පහම සමානයි. ඒක අපි දන්න දෙයක්. ඒත් එක්කම ඒකේ කෝණ පහමත් සමාන වෙන්න ඕනේ. හරි. එතන මේ හින්දා අපි දැන් පටන් ගමුකෝ. ABC ත්‍රිකෝණය හා AED ත්‍රිකෝණය
ABC කියන කෝණය සමානයි AED ට. හේතුව මේක සවිධි පංචාස්රයක් හින්දා. ඒ වගේම අපිට කියන්න පුළුවන් AB මෙතන ඉන්න එක්කෙනා මෙතන ඉන්න එක්කෙනාට සමානයි AE. ඒ වගේම මෙතන ඉන්න එක්කෙනා මෙතන ඉන්න එක්කෙනාට සමානයි BC සමානයි ED. ඒ දෙකටම හේතුව මේක සවිධි පංචාස්රයක් නිසා. එම නිසා අපිට කියන්න පුළුවන් පා කෝපා අවස්ථාවේදී මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. ඊට පස්සේ ඒ සිට CD ට ඇඳි ලම්බයේ අඩිය XY නම් CX සමාන XD බව පෙන්වන්න. මෙතන ඉඳන් අඳිනවා මෙතනට මෙයාගේ නම X ලු. ඒක කියන්නේ CX සමාන XD කියලා පෙන්වන්න. හතර මෙතනත් ඔයාලට පේනවා ත්‍රිකෝණ දෙයක් හැදිලා තියෙනවා. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වුවා නම් අපිට කියන්න පුළුවන් මේ පාද දෙක සමානයි කියලා. ඒතර ඒක අපි පටන් ගමු. AC X කියන්නේ එක ත්‍රිකෝණයක්. ඒ වගේ මෙහා පැත්තේ ඉන්නවා AXD කියලා ත්‍රිකෝණයක්. දැන් අපි කලින් කොටසෙදී අපි මේ ත්‍රිකෝණ දෙක අංග සම කියලා පෙන්වපු හින්දා අපිට කියන්න පුළුවන් මෙතන තියෙන AC පාද එහා පැත්තේ ඉන්න AD ට සමානයි කියලා. ඒකට හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඊට පස්සේ තව මොනවද අපිට කියන්න පුළුවන්? මෙතන ඊට පස්සේ මේ දෙක සමානයිද අපිට කියන්න පුළුවන් මේ කෝණ දෙක සමානයි කියලා නේද? නැහැ. ඒක බෑ. ඒක හොඳ නැහැ. නැහැ. මේකලම් කියනවානේ ලම්බයක් කියලා. ඒ කියන්නේ මෙතන අංශ 90ක් හැදෙනවා. ඒතර මේත් එක මේක පොදු පාදයේ කියලා ගන්න පුළුවන්. AX සමාන එහා පැත්තේ ඉන්න AX ට පොදු පාදේ නිසා. ඒතර මෙතන AXC සමානයි AXD ට අංශ 90යි. ඒක දත්තේ හින්දා. ඒතර මේක කර්ණයක් හැටි කර්ණ පාවස්තාව ගන්න පුළුවන්. මොකද මෙතන කර්ණය තියෙනවා. ඒක මෙතන පාදයේ සමානයි. ඒතර අපිට කර්ණ පාවස්තාවේදී මේ දෙන්න අංග සමයි කියලා කියන්න පුළුවන්. දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සම හින්දා ඔයාලට කියන්න පුළුවන් මෙතන ඉන්න CX මෙතන ඉන්න XD සමානයි කියලා. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග හින්දා. ඕකේ? දැන් මම මේ ගණන් ඔක්කොම ගොඩක් කෙටි ක්‍රමවලින් හැදුවේ. ඔයගලන් අනිවාර්යෙන් මේක සම්පූර්ණ වගන්තිය ලියන්න ඕනේ. ඒතරොට දැනට මිශ්‍ර අභ්‍යාස ඔක්කොම අපි කරා. මම හිතන්නේ මේ මුළු වීඩියෝ එකම බැලුවා නම් මම හිතන්නේ ඔයගලන්ට අනිවාර්යෙන් අංග සාම්‍ය ගොඩ දා ගන්න පුළුවන් වෙයි. එහෙනම් ළමයි, ආයුබෝවන්, ජය වේවා.